नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। एतं अमतं यदिदं अनुपादा चित्तस्य विमुक्खोति। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 16 වන දුරස්ත භාවනා වැඩසටහනට මාතෘකාවක් වශයෙන් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන ආනිඤ්ඤ සප්පාය සූත්‍රය. ආනිඤ්ඤ සප්පාය සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නුවර වැඩවාසය කරන අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කරනවා. විශේෂයෙන්ම සමත භාවනාවත් විපස්සනා භාවනාවත් සෑහෙන සමාන්තර ගමනක බුදුරජාන් වහන්සේ මෙතෙන්දී අරගෙන යනවා. දැන් බුදුරජාන් වහන්සේ මුලින්ම ආනිඤ්ඤ සප්පාය ප්‍රතිපදා දේශනා කරනවා. ඒක දේශනා කරන්න මුල පුරා ගන්නවා මේ සාමාන්‍ය කාමයන්, කාම සංඥාවන් පිළිබඳව එක්තරා අන්දමක විග්‍රහයක් කරලා. මොකද අපි මේ දන්න රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අපිට අහන්න ලැබෙන දේවල්, දකින්න ලැබෙන දේවල්, රස විඳින්න ලැබෙන දේවල්, විඳ ගන්න ලැබෙන දේවල්, මේ හැම දෙයක්ම ඉතින් අපේ ජීවිතවල ලොකු පරමාර්ථ බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි සැප විඳිනවා කියලා මේ පංචකාමයන් ඔස්සේ යන ගමනක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ වගේම අපි ගත කරන මේ කාම ලෝකය සම්පූර්ණයෙන්ම එතකොට මේ පංචකාමයන් මත යැපෙන බවක්, පංචකාමයන්ට ලොකු තැනක් දීපු ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඉතින් කෙසේ නමුත් මේ පංචකාමයන් ගැන යම් පමණක කලකිරීමක් ඇති කරගෙන, ඒවා ඇතිර නිස්සාරත්වයේ තේරුම් අරගෙන ඇතැම් පිරිස් බණ භාවනාවක් වඩන්න, නෛෂ්ක්‍රාම්‍යයක් දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් බඳු පිරිසකට තමයි බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න, තවදුරටත් තමන්ගේ සිත් සතන් කාමයන්ගෙන්, කාම සංඥාවන්ගෙන් නිදහස් කරගන්න මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ වර්තමාන වශයෙන් අත්දකින්න ලැබෙන කාමයන්, ඒ වගේම හිතේ තැම්පත් වෙලා තියෙන කාම සංඥාවන්, ඒ වගේම අනාගතයේදී විඳින්න හම්බ වෙයි කියලා හිතන ප්‍රාර්ථනා කරන කාමයන්, අනාගතයේහි හිතේ තැම්පත් කරන් ගන්න බලාපොරොත්තු වෙන බඳු කාම සංඥාවන්, මේ සියල්ල සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමක විග්‍රහයක් කරලා ඒකේ තියෙන ආදීනව ප්‍රකට කරලා එබඳු ඒ කාමයන්ගෙන්, කාම සංඥාවන්ගෙන් හිත නිදහස් කරගන්න යම් ක්‍රමෝපායන් කියලා දෙනවා. එතකොට ඒ වෑයේ ක්‍රමෝපායන් වල මුලින්ම ආනිඤ්ඤ සප්පාය පටිපදා කියලා ප්‍රතිපදා තුනක් උගන්වනවා. එතෙන්දී විශේෂයෙන්ම රූපාවචර ධානාත්, ඒ වගේම අරූපාවචර ධානවල මුල් ධාන දෙකත් මුල් කරගෙන කොහොමද කෙනෙක් ඕන්නම් සමත භාවනාවක් උපයෝගී කරගෙන తాවකාලිකව මේ කාමයන්ගෙන් සහ කාම සංඥාවන්ගෙන් හිත මුදවාගන්නේ කියන එක සාකච්ඡා කරනවා. දැන් වෙනත් පැත්තකින් ඇතම් කෙනෙක් එබඳු රූපාවචර ධ්‍යාන වලට සමවැදිලා, හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ එම්බ ධ්‍යානම නැත්නම් එම්බ සමාපත්තීන්ම හිතේ තියෙන කෙලෙස් දුරු කර ගන්නත් පාවිච්චි කරනවා. එන්න එතනදි තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ විපස්සනා මාර්ගයක් විවෘත වෙන්නේ. අර ඇති කරගත්ත සමාධියට නිකාන්තියක් ඇති කරගන්න නැතුව විශේෂ ඇල්මක්, ඒකට බැස ගැනීමක්, ඒකම හොඳයි කියා ගැනීමක් කියලා එතන නතර වෙන්නේ නැතුව ඒක පසුබිම කරගන්නවා, ඒක පදනම කරගන්නවා මේ හිතේ මතුවෙන කෙලෙස් දුරු කරන්න. මොකද මේ කතා කරන සමාධීන් අபிසංකතං අபிසංචේතිතං මේ වෙයිලා බොහොම වමනාවෙන් සකස් කරන ලද දේවල්. හිත තත්ත්වගත කරලා සමාධියක දියුණු කළා, කමඨහනක දියුණු කළා, අමාරුවෙන් දුෂ්කරව හිතේ හදාගත්ත මට්ටමක් මෙතන තියෙන්නේ. ඒ වගේමයි චේතනාපූර්වකව විශේෂ චේතනාවකින් තමයි මේක සකස් කරගත්තේ. එතකොට ඒ බඳු දැහැනක ඉඳද්දිත් ඒ චේතනාපූර්වක බව, ඒ වගේම විශේෂයෙන් සකස් කරන ලද බව, එතන හිත තත්ත්වගත වෙලා තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ ප්‍රකට කරලා පෙන්නනවා. ඉතින් යමක් අන්න ඒ බඳු තත්ත්වගත කරන ලදද, සකස් කරන ලදද, ඒ සියල්ල අනිත්‍යයි. ඒ බඳු ඒ අනිත්‍ය වූ ස්වභාවයකින් දීර්ඝ කාලීනව සැපක් අපිට ලබා ගන්න හැකියාවක් නැහැ, ස්ථිර සැපයක්, පරම සැපයක් ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද ඒ අනිත්‍ය වූ දේ අනිවාර්යයෙන්ම යම් දවසක වෙනස් ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ తాවකාලික తత్వයේ දිගට පවතින උත්සාහවත් නොවි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඊට වඩා ඒ తత్వයේ පදනම් කරගෙනම හිතේ මතුවෙන කෙලෙස් ප්‍රහාණය කරන ප්‍රතිපදාවක්.
නිසාය නිසාය ඕගස්ස නිත්තරණා කියලා මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමවේදය පෙන්නනවා. යමක් ඇසුරු කරනවා ඒ කුමක් පිණිසද? හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න. කෙලෙස් ඕඝය නැත්තම් කෙලෙස් සැඩවතුර සැඩපහර දුරු කරන්න, සැඩපහරෙන් ඈතර වෙන්න මේ දැහැන් පාවිච්චි කරනවා. ඊට පස්සේ තවත් ආකින්චඤ්ඤායතන සප්පාය පටිපදා කියලා තවත් තුනක් ඉදිරිපත් කරනවා. ඒකේ අරිටත් වඩා සූක්ෂමයි. විවිධ ක්‍රමහරහා බුදුරජාන් වහන්සේ උගන්වනවා කොහොමද මේ ආකින්චඤ්ඤායතන මට්ටමක් ඇති කරගන්නේ කියලා. ඇතම් කෙනෙක් අර වගේ තනිකරම සමත භාවනාවක් කරහා පැමිණෙනවා. ඒ සමත භාවනාවක් කරහා පැමිණෙන ක්‍රමයක් කරහා එයාට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම ඒ පෙන්නුම් කරන ආකින්චඤ්ඤායතන මට්ටමක් හිතේ ඇති කරගන්න. ඒක තමයි බෝසතාණන් වහන්සේට එදා ආලාර කාලාම කියන තවුසා කියලා දුන්නේ. ඒ සමත සමාධියක් කරහා ගිහිල්ලා යම් යම් ක්‍රම අනුගමනය කළා, හිත සෑහෙන දුරට දියුණු කළා. ඒ රූප සියල්ල හිතින් අයින් කළා, රූප සංඥා හිතින් අයින් කළා, කාම හිතින් අයින් කළා, කාම සංඥාවන්ගෙන් අයින් වෙලා අන්න ආකින්චඤ්ඤායතන සමාපත්තියකට කෙනෙකුට සමවදින්න පුළුවන්. එතෙන්දී අර කාම කාම සංඥා පමණක් නෙමෙයි, රූප රූප සංඥාත් ඒ හිතේ නිදහස්. නමුත් එතන නතර වෙන්න කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඊට වඩා ගැඹුරකට යන්න කියලා කියනවා. ඒක පාදක කරගෙන අර කලින් මතක් කළා වගේ කෙලෙස් දුරු කරන මාර්ගයකට පිවිසෙන්න කියලා කියනවා. ඒතර මේ ආකින්චඤ්ඤායතන මට්ටමකට සමත භාවනාවකිනුත් කෙනෙකුට යන්න පුළුවන්. ඒ වගේමයි විපස්සනා භාවනාව හරහාත් මෙතෙන්ට යන්න පුළුවන්. ශුන්‍යමිදං අත්තේනවා අත්තනීයේනවා කියලා ඔන්න දෙවනි ආනන්ද ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවක් බුදුරජාන් වහන්සේ උගන්වනවා. යම්සි කෙනෙක් විපස්සනා භාවනාවක් වඩාගෙන යනකොට මෙතන ගන්න කියලා සාරයක් නැති බව, තමා කියලා හිතාගත්ත මේ ශරීරය තුළ විශේෂයෙන්ම සතර මහා ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ, මෙතන හුදු ධාතුල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා තේරුම් යන්න මෙතන ඝන වූ දෙයක්, සාර වූ දෙයක්, හරයක් නැති බව කෙනෙකුට තේරුම් යන්න පුළුවන්. ඒතකොට මෙතන ආත්ම වූ දෙයක් නැති බව තේරුම් ගියාට පස්සේ අන්න යාට තව තව වැටහෙනවා ශුන්‍ය මිදං අත්තේනවා අත්තනීයේනවා. මෙතන ආත්ම ස්වභාවයකනුත් හිස්, ආත්මයකට අයිති දෙයකිනුත් හිස්. ඉතින් මෙබඳු කල්පනාවක නැත්නම් ඉඳබඳු අවබෝධයක හිත පිහිටන්න හිතට හිත හිස් වෙලා යනවා, නැත්නම් හිත අරමුණකින් නිදහස් වෙලා යනවා. ඉතින් ඒ හරහා කෙනෙකුට පැමිණෙන්න පුළුවන් මෙන්න මේ ආකින්චඤ්ඤායතන සමාපත්තියට. එතකොට එම ආකින්චඤ්ඤායතන සමාපත්තියේ ඇලුනොත්, එතන läගගත්තොත්, එතන බැසගත්තොත් ඒක මූලික කරගෙන යාට එබඳු බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ ඒක නෙමේ අනුමත කරන්නේ. ඒකත් පාදක කරගන්න පුළුවන් අර විදිහටම කෙලෙස් දුරු කර ගැනීම සඳහා. තවත් ප්‍රතිපදාවක් පෙන්නනවා. දැන් එයාට මේ ඇතුළත හරයක්, ආත්මයක්, කෙනෙක්, පුජ්‍යලයක් නැති බව පමණක් නෙමෙයි, එබඳු ආත්මීය ස්වභාවයක් එළියේ ඇත්තෙත් නැහැ. ඒ වගේම අනුන්ගේ ආත්මීය ස්වභාවයක් තමුංගාව ඇත්තෙත් නැහැ, වෙන තැනක ඇත්තෙත් නැහැ. මේ විදිහට හාත්පස මේ ආත්ම ස්වභාවයෙන් තොර බව, ආත්මීය ස්වභාවයකින් ශූන්‍ය බව, යා හොඳට හිතට ඒත්තු ගැන්වීම හරහා හිත ඒ සියලු ආත්ම සංඥාවන්ගෙන් නිදහස් වෙලා හිත අර කියන ආකින්චඤ්ඤායතන මට්ටමට පත් වෙන්න පුළුවන්. ඉතින් එතකොටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකට ඇලෙන්න යන්න එපා, ඒකෙන් ගැලවිලා ඒක පාදක කරගන්න, ඒක ප්‍රයෝගී කරගන්න, හිතේ කෙලෙස් විනිවිද දකින්න, හිතේ කෙලෙස් පිරිසුදුව දැකගන්න, පැහැදිලිව දැකගන්න, මේ తত্ত্বය, මේ මානසික සූක්ෂමතාවය ප්‍රයෝගී කරගන්න. ඊළඟට අන්තිම හත්වෙනි ප්‍රතිපදාවක් වශයෙන් මෙතෙන්දි කියලා දෙනවා නේව සංඥා නාසඤ්ඤායතන ප්‍රතිපදාව කියලා. ඒකෙදි මේ කතා කරපු 6ටම වඩා සූක්ෂමයි. එතනදි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ අර කාමයන් කාම සංඥාවන්, රූපයන් රූප සංඥාවන්, ඒ වගේම ඒ කතා කරපු ආනෙන්ජ සංඥාව, ඒ කියන්නේ රූපාවචර ධාන හතරත් ආකාසනංචායතන විඥානංචායතන කියන ඒ දැහන් දෙකත් මේ ඔන්න ආනෙන්ජ සංඥා. ඒතොර මේ ටිකත් මෙතෙන් අරගන්නවා. ඊට පස්සේ අර කතා කරපු ආකින්චඤ්ඤායතන සංඥා කියන මේ ටිකත් අරගන්නවා. ඒතොර මේ ඔක්කොම ඇවිල්ලා හුදෙක් සංඥා. ඊට වඩා හොඳයි නේම සංඥා නාසඤ්ඤායතනය කියලා ඊට අඩටත් වඩා සූක්ෂම මට්ටමකට හිතපත් කරගන්නවා. හැබැයි ඒකේ යම්සි කෙනෙක් ඇලුනොත්
එතන බැසගත්තොත් එතකොට එයාට ඊට අනුරූප බ්‍රහ්ම ලෝකයට යන්න අවස්ථාව සැලසෙනවා. නමුත් ඒක නෙමේ බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ. ඒක පාදක කරගන්න කියනවා විපස්සනාවක් වඩන්න. ඊට පස්සේ දැන් මේක මේ සියල්ල අහගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා. ඒ තමයි ප්‍රශ්නය. දැන් එතන විපස්සනා නම්වමින් කිසිතේකට හිත බැසගන්න නැතුව කිසි දෙයක් උපාදාන කරන්න නැතුව ශුෂ්ක විදර්ශනාවක් වඩන යෝගාවචරයෙක් එයා දිගට ඒ ක්‍රමය අනුගමනය කළොත් එයා අනිවාර්යෙන්ම පිරිනිවෙනවද අනිවාර්යෙන්ම රහත් වෙනවද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ඇතම් කෙනෙක් පිරිනිවෙනවා නැත්නම් රහත් වෙනවා ඇතම් කෙනෙක් රහත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දිත් ඒ ඇයි කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. අර වගේ තනිකර විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් වුණත් මේ විපස්සනාවේ යම් උත්කෘෂ්ඨ මට්ටමකදී හිත හොඳට මේ කිසිම අරමුණක් උපාදාන නොකර හිත උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ උපේක්ෂාවට මෙයා ඇලුනොත් යා ඒ ඉබ උපේක්ෂාවට අනුරූපව නේව සංඥානා සංඥායතනෙ උපදිනවා කියලා කියනවා. හැබැයි එහෙම කරන්නේ නැතුව ඒ උපේක්ෂාවටවත් ඇලෙන්නේ නැතිව යා නැවත නැවත මේ හිතේ කෙලෙස්ම දකිමින් කෙලස් දැකලා ප්‍රහාණය කරන්න උත්සාහන්ත වෙනවා නම් අන්න යාට නිවන් සාක්ෂාත් කරන්න පුළුවන් යා පිරිනිවෙනවා කියලා දේශනා කරනවා. දැන් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කළා අවසන් වුණාට පස්සේ ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ප්‍රශ්නේ අහන්න කලින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා අන්දමකින් භාගතුන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්තුති පූර්වකව කතා කරනවා. මොකද දැන් භාගතුන් වහන්සේ මේ වෙනකොට නිස්සාය නිස්සාය ඕගස්ස නිත්තරණා කියලා මේ එක එකක් ඇසුරු කරමින් මේ කෙලෙස් සැඩපහරින් හිත නිදහස් කරගන්නා ආකාර රසක් දේශනා කිරීම සම්බන්ධයෙන් භාගතුන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්තුති කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේම ප්‍රශ්නයක් අහනවා. භාගතුන් වහන්සේ කුමක්ද මේ අරියෝ විමුක්ඛෝ කියලා කියන්නේ? කතමෝ පන බන්තේ අරියෝ විමුක්ඛෝති කියලා ඔන්න භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ආර්ය වූ විමුක්තිය උතුම් වූ විමුක්තිය කියලා කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් එතකොට ඔන්න බුදුරජාන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ කේත දිත්ත ධම්මිකාකාම යේත සම්පරායිකාකාම යාච දිත්ත ධම්මිකාකාම සංඥා යාච සම්පරායිකාකාම සංඥා මේ විදිහට කියාගෙන යනවා. ඒ කියන්නේ මෙලෝ වශයෙන් යම් කිසි කාමයන් තියනවාද මෙලෝ වශයෙන් යම් කාම සංඥාවන් තියනවාද අනාගත වශයෙන් යම් කිසි කාමයන් තියනවාද අනාගත වශයෙන් යම් කාම සංඥාවන් තියනවාද ඒ වගේම මෙලෝ වශයෙන් යම් කිසි රූපයන් තියනවාද මෙලෝ වශයෙන් යම් කිසි රූප සංඥාවන් තියනවාද අනාගත වශයෙන් යම් රූපයන් තියනවාද අනාගත වශයෙන් යම් රූප සංඥාවන් තියනවාද ඊට පස්සේ අර කතා කරපු ආනෙන්ජ සංඥා තියෙනවද? ඒ කියන්නේ රූපාවචර සංඥා, රූපාවචර ධන මට්ටම්, අර අරූපාවචර මේ කතා කරපු ආනෙන්ජ මට්ටම්. ඉතින් ඊටත් එහාට ගිහිලා ආකින්චඤ්ඤායතන සංඥා. ඊටත් එහාට ගිහිලා නේව සංඥා නා සංඥායතන මට්ටම. දැන් එතකොට මෙතෙක් කතා කරපු අර සියලුම කොටස් මෙතනට අන්තර්ගත කරන්න පුළුවන්. ඒ කාමයන් කාම සංඥාවන් රූපයන් රූප සංඥාවන් හැරුණුකොට ඒවෑන් නිදහස් වීම සඳහා භාවිතා කරපු ඒ ආකින්චඤ්ඤ මේ ආනින්ද සංඥා මට්ටමත් ආකින්චඤ්ඤායතන සංඥා මට්ටමත් නේව සංඥා නා සංඥායතන සංඥා මට්ටමත් බුදුරජාන් වහන්සේ මේකට ඇතුළත් කරනවා. ඇතුළත් කළා මොකද්ද කියන්නේ? යාවත ඒස සක්කායෝ මේක තමයි සක්කාය. යාවත සක්කායෝ මේ තාත් තමයි සක්කාය පවතින්නේ. මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ? අපිට සරලව තෝරන්න පුළුවන් සක්කාය කියලා තෝරන්නේ මේ පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ උපාදානයට හසු වෙන නැත්නම් උපාදානයේ ලක් වෙන මෙන්න මේ පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට තවත් පැත්තකින් කියනවා නම් මේ කතා කරපු සියල්ලම මේ භවත්‍රය කියලා කියන්න පුළුවන්. කාම භවය, රූප භවය, අරූප භවය කියලා කියන්න පුළුවන්. කාම භවය පුරාම රූප භවයේ පුරාම අරූප භවයේ පුරාම ඒතර මේ උපාදානස්කන්ධ තමයි තියෙන්නේ. කාම භවයේ රූප භවයේ ඒතර උපාදානස්කන්ධ පහම තියෙනවා කියලා කියන්න පුළුවන්. අරූප භවයේදී රූප කාම රූප උපාදානස්කන්ධේ නැහැ. හැබැයි ඉතිරි උපාදානස්කන්ධ හතර තියෙනවා කියලා කියන්න පුළුවන්.
ඉතින් ඒ කියන්නේ මේ භව සියල්ලෙම යම් උපාදානයක් තියෙනවා. යමකට උපාදාන කිරීමක් තියෙනවා. ඒ වගේමයි ඒ නිසාම හදාගත්ත කෙනෙක් මත් පුජ්‍යලයක් මමෙක් සත්වෙක් ආත්ම ස්වභාවයක් තාමත් අවිද්‍යාව නිසා තියෙනවා. ඒ නිසා මේ කතා කරමු මේ සියලුම කාමයන් කාම සංඥාවන් රූපයන් රූප සංඥාවන් ඒ වගේම අර කතා කරපු ආනින්ජ සංඥාවන් ඒ කියන්නේ රූපාවචර ධාන මට්ටම් ඊළඟට ආකින්චඤ්ඤායතන සංඥාවන් නේව සංඥා නා සංඥායතන සංඥාවන් මේ සියලුම මට්ටම් වල යම් කිසි භව පැවැත්මක් තියෙනවා. සත්වේ පුජ්‍යලයක් මමෙක් වෙලා ආත්ම දෘෂ්ටියකට ලක් වෙලා සමහරට ඉන්න පුළුවන් ගතිය මේ සෑම තැනකම තියෙනවා. ඒ නිසා මේක භවත්‍රය කියලා කියනවා. මේකේ තමයි ඉතින් සංසාරයේ වශයෙන් සත්වය සැරිසරන්නේ. ඒතර මෙබඳු මේ සත්වයකට සැරිසරන්න පුළුවන් මේ සත්ව ස්වභාවයකට පවතින්න පුළුවන් මේ සියලු භව තමයි එහෙමනම් මේ සක්කාය කියලා කියන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේක තමයි මේ යම්තාක් සක්කායද මේ පංච උපාදානස්කන්ධයන් සහිත මට්ටමද මේවයෙන් නිදහස් වීම. ඒතං අමතං යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ මේවැයෙන් අයින් වෙලා යම් කිසි ලබන අමෘතත්වයක් තියනවාද අමත පදයක් තියනවාද යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ අන්න ඒක තමයි කිසිවක් උපාදාන නොකර ලබන සිතේ විමුක්තිය. වෙනත් අතන වලින් කියනවා නම් නිර්වාණය කියලා කියන්න පුළුවන්. දැන් එතකොට මෙතෙක් දැන් බුදුරජාන් වහන්සේ විස්තර කරා කාමයන් කාම සංඥාවන් රූපයන් රූප සංඥාවන් ආනන්ද සංඥාවන් ආකින්චඤ්ඤායතන සංඥාවන් නේව සංඥා නා සංඥායතන සංඥාවන් ඒ සියල්ලම ඇවිල්ලා සක්කාය. ඒ සියල්ලම ඇවිල්ලා රූප කාම ලෝක රූප ලෝක අරූප ලෝක ඒ හැමතැනකම අවිද්‍යාව බැසගෙන ඉන්නවා. ඒ හැමතැනකම යම් සත්තණ්හාවක් තියෙනවා. ඒ නිසාම උපාදානස්කන්ධ සහිතයි. ඒවයින් සියල්ලෙම හිත නිදහස් කරගන්න පුළුවන් නම් අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ අන්න කිසිවක් උපාදාන නොකිරීමෙන් ලබන සිතේ විමුක්තියක් ලබන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කියන මට්ටම කිසිවක් උපාදාන නොකර හිතේ ලබන්නා වූ නිදහස තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ අර ආනන්ද සාමීන් වහන්සේට උත්තරයක් විදිහට අරියෝ විමුක්ඛෝ කියලා. ආරි වූ මුක්තිය වශයෙන් ආර්ය වූ විමුක්තිය ආර්ය වූ නිදහස උතුම් වූ උත්තරීතර වූ නිදහස වශයෙන් පෙන්වන්නේ ඔන්න ඕක. තවත් පැත්තකින් කියනවා නම් ඉතින් අරහත්වේ කියලා කියන්න පුළුවන්. දැන් එතකොට දැන් තවත් කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. ඒතකොට මේක කොහොමද ලබා ගන්නෙ? නිවන් දකින්නේ කොහොමද? ඉතින් ඒකට තින් ප්‍රතිපදා රසක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ අපි කතා කරපු තැන්වලමත් එම ප්‍රතිපදාව අන්තර්ගත වෙනවා. මොකද ඒ දැහැන් මට්ටමක් ඇසුරු කරගෙන එතන පාදක කරගෙන එයා තව තව කෙලෙස් නැසන කටයුත්තේ යෙදුණා නම් ආශ්‍රවයන් ඡය කරන කටයුත්තේ යෙදුණා නම් එතකොටත් මේ කතා කරන මට්ටමට හිත ගන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි තවත් කෙනෙක් අපි හිතමු හතර සතිපට්ඨාන ධර්මයන් වෙන්න පුළුවන්. එමත් නැත්නම් වෙනත් බුදුරජාන් වහන්සේ පෙන්වන වෙන ක්‍රමෝපායන් වෙන්න පුළුවන්. ඒ යම් හෝ උපක්‍රම පාවිච්චි කළා එයාට විපස්සනාවක් වඩලා මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි යම් උපක්‍රම කීපයක් මෙතෙන්දී ඉස්සරහට ගමු. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් හොඳට අනිත්‍යත්වයේ තේරුම් ගන්නවා. දැන් ස්කන්ධයන්ගේ තියෙන අනිත්‍යත්වයේ තේරුම් ගත්තොත් එයා හොඳට අපි හිතමු මේ කරත් අපි සතිපට්ඨානය කිට්ටු කරගත්තොත් එයා කායानुපස්සනාවක යෙදෙනවා. ඉතින් මේ කායानुපස්සනාවක යෙදෙන්න එයාට තේරෙනවා මේ රූපස්කන්ධේ අනිත්‍යය. සක්මනකදී එයාට හොඳට මේ ඒ රූප ධාතුවේ තියෙන අනිත්‍යත්වය වැටහෙන්න ගන්නවා. එහෙම නැත්නම් පඨවි ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය, ආපෝ ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය, තේජෝ ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය, වායෝ ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය එයාට තේරෙන්න ගන්නවා. ඊළඟට අපි හිතමු එයා වේදනානුපස්සනාවක් වඩනවා. එතකොට මේ වේදනා ස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය එයාට වැටහෙන්න ගන්නවා. ඊළඟට අපි හිතමු එයා චිත්තානුපස්සනාවක් වඩනවා. එතකොට විඤ්ඤාණස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය යාට වැටහෙන්න ගන්නවා. මොකද නිරන්තරයෙන්ම විවිධාකාර සිත් පහළ වෙලා යහුසුලුව දුර වෙලා යනවා. යහුසුලුව නැති වෙලා යනවා. ඒ වගේමයි අපි හිතමු ධම්මානුපස්සනාවේදී. එතෙන්දිත් අන්න විවිධාකාර සිත් පහළ වෙලා නැති වෙලා යනවා. ඒ වගේම රූපස්කන්ධ ගත්තොත්, වේදනාස්කන්ධ ගත්තොත්, සංඥාස්කන්ධ ගත්තොත්, සංස්කාරස්කන්ධ ගත්තොත්, ඒ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය
කෙනෙකුට බොහොම සියුම්ව දැක ගන්න ධම්මානුපස්සනාවකදී අවස්ථාව සැලසෙනවා. ඉතින් එතකොට මේ නිරන්තරයෙන්ම මේ සෑම ස්කන්ධයකම අනිත්‍ය ලක්ෂණය යාට ප්‍රකට වෙනවා නම් හැමතැනකම තියෙන මේ කුමන ස්කන්ධයක් හෝ වේවා ඒ හැම එකකම තියෙන ඇතිව නැතිව යාමක්. කලින් නොතිබී හේතුන් නිසා හට අරගෙන බොහොම ක්ෂණිකව දුරු වී යාමක්. බොහොම ක්ෂණිකව නිරුද්ධ වී යාමක්. ඉතින් මේ తত্ত্বය එයා හොඳට තේරුම් ගත්තනම් අන්න එයාට යං අනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද එය දුකයි කියලා වැටහෙන්න පුළුවන්. මොකද මේ බඳු බොහොම ෂණභංගුර බවක් නම් මේ සියලු ස්කන්ධයන්ගේ තියෙන්නේ. ඉතින් එතන තියෙන දුකක්. මොකද නිරන්තරයෙන් මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙනවා. පීඩාවටපත් වෙනවා. අසුරු සැනක් ගසන මොහොතක්වත් මේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත දුකෙන් නිදහස් නැහැ. නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තියෙන. ෂණභංගුර භාවයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන තියෙන පුදුමාකාර පිළීමක්. මේක සැප වේදනාවටත් උරුමයි, දුක් වේදනාවටත් උරුමයි, උපේක්ෂා වේදනාවටත් උරුමයි. ඒ වගේම සියලුම සංඥාවන්ටත් උරුමයි. සියලුම රූපයන්ටත් උරුමයි. සියලුම සංස්කාරයන්ටත් උරුමයි. සියලුම දැනගැනීම් නැත්තම් විඥාණයන්ටත් උරුමයි. ඉතින් එතකොට දැන් මෙයාට බලන බලන දේ තුල දකින්න යා අනිත්‍යත්වය. දැන් ඊබඳු අනිත්‍යත්වයක් තියෙන ස්වභාවයක බොහොම යොහසුලුව ඇතිව නැතිව යන ස්වභාවයක කොහොමද එතකොට කෙනෙක් පුජ්‍යලේක් මමෙක් ආත්මයක් පණවන්නේ කියලා අන්න යාට එතන තියෙන අනාත්ම ලක්ෂණයත් ප්‍රකට වෙන්න පුළුවන්. යං අනත්තං තං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එතෙන්දිත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා දැන් මම මේ කොටස ගත්තේ පඨම අනිච්චතා සූත්‍රයෙන් කන්ද සංයුත්තයේ. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා දැන් එයාට හොඳට මේ අනාත්ම ස්වභාවය වැටහෙනවා. මේ කිසිම තැනක මමෙක් කියලා දෙයක් නැහැ, මම කියලා දෙයක් නැහැ, ආත්මීය ස්වභාවයක් නැහැ. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබං. අන්න මේ යථා ස්වභාවය එයා සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා. එයා තුල නිවැරදි අවබෝධයක්, සම්මා දිට්ඨියක්, විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යම් කිසි හිතක විපස්සනා නුවණක්, යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් එයාගේ හිතේ නිබ්බිදාවක් පහළ වෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙක් බොහොම ලස්සනයි, සුබයි, සුඛයි, සැපයි, නිත්‍යයි කියලා අල්ලන් හිටිය සියල්ල දැන් නිකන් එපා වෙච්ච ගතියක්, ඒවැයේ පාට මැකිච්ච ගතියක්, ඒවැ ඉරි මැකිච්ච ගතියක්, ඒවා බොඳ වෙලා ගිය ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. මොකද දැන් ඒවැයේ අර අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙච්ච නිසා, දැන් ඒවා බොහොම යහුසුලුව ඇතිව නැතිව යන ස්වභාවය හොඳට ප්‍රකට වෙච්ච නිසා එයාට එතන නිමිති ගන්න බැහැ දැන්. ඒ නිසා දැන් නිමිති නොගැනීම නිසා අන්න දැන් ඒවා දිය වෙලා යනවා. ඒවා බොද වෙලා යනවා. ඒවා තිබිච්ච ලස්සන නැති වෙලා යනවා. ඒවා රේඛා මැකිලා යනවා. ඒවා තිබිච්ච වෛවර්ණ බතිය වෙනුවට දුර්වර්ණ බවක් ඔන්න දැන් ඇති වෙනවා. අන්න ඒ නිසා ඔන්න නිබ්බිදාවක් පහළ වෙනවා. අවබෝධයේ මත යම් කලකිරීමක් ඇති වෙනවා. ඉතින් ඒ බඳු කලකිරීමක් නම් ඇති උනේ දැන් තියෙන විරාගී ස්වභාවයක්. අන්න විරාගයක් පහළ වෙනවා. දැන් කලින් මේ සියල්ලටම රාගයක් තමයි ඇති උනේ. මේ සියල්ලට තණ්හාවක් ඇති උනේ. මේ සියල්ලට ලෝභයක්, ආසාවක් ඇති උනේ. නමුත් දැන් මේ සියල්ල කෙරෙහි තියෙන විරාගී බවක්. රූපයක් දැක්කත් ඒක ඔස්සේ යන ගතියක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒක නිකන් අතහැරලා දාන ගතියක්. විරාගී බවක්. සද්දයක් ඇහුණත් ඒක ඔස්සේ යන ගතියක් නෙමෙයි. ඒ වෙනුවට ඒක අතහැර දාන ගතියක්. ඊළඟට ගඳක්, රසක්, ස්පර්ශයක් හිතට ආපු අරමුණක් මේ සියල්ල කෙරෙහි හිතේ තියෙන විරාගයක්, එපාවීමක්. එතකොට මෙබඳු විරාගයක් පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ චිත්තං විරජ්ජති. අන්න ඒ හිත අරවා කෙරෙහි කෙලෙස් ඇති කරගන්නේ නැහැ. ඒවා අබිරමණය කරන්නේ නැහැ. ඒවැයි සතුටු වෙන්නේ නැහැ. ඒවැයි තියෙන නිස්සාරත්වය තේරිලා, මේවැයි තියෙන හරසුන් බව තේරිලා, ඒ නිසා ඒවා අගය කරන්න යන්නේ නැහැ. ඒවෙන් හිත මෑත් කරගෙන ඉන්න උත්සාහන්ත වෙනවා. විමුච්ඡති අනුපාදාය ආසවේහි. ඒ නිසා එයාගේ හිත මේ උපාදාන නොකිරීම නිසා ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ උපාදාන කරන්න කරන්න තමයි නැවතත්
නැවත නැවතත් අර පරණ පුරුදු ටික පෝෂණය වෙන්නේ. අර පරණ පුරුදු ටික ශක්තිමත් වෙන්නේ. නමුත් දැන් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි කරන්නේ. පරණ පුරුද්දට ගිහිල්ලා උපාදාන කරද්දී ඒ උපාදානය පෝෂණය කරන්නේ නැතුව උපාදානයෙන් හිත නිදහස් කරගන්නවා. එතන එතන දැක දැක හිත නිදහස් කරගන්නවා. සතියෙන් පෙන්ලා දෙනවා හිත උපාදාන කළොත් එතෙන්ට ප්‍රඥාවත් සතියත් පාවිච්චි කළා යහුසුලුවම හිත ඒ උපාදානයෙන් නිදහස් කරගන්නවා. එතකොට මේ එතන එතන දැක දැක එතන එතන හිත නිදහස් කරමින් යන ගමනක් තියෙනවා. මේකට මම එකතු කරන්න කැමති අංගුත්තර නිකායේ එන අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන කාය සූත්‍රය. එතෙන්දිත් බුදුරජාන් වහන්සේ සීලයත් මේ ප්‍රඥාවත් හරි ලස්සන්ට මුසු කළා දේශනා කළා තියෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ කාය ద్వාරයෙන් දුරුකල යුතු දේවල් තියෙනවා. කායේන පහතබ්බෝ නෝ වාචාය. ඒ කියන්නේ ඒ දේවල් කයින් ප්‍රහාණය කරනවා මිසක් වචනෙන් ප්‍රහාණය කරන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි හිතමු සතෙක් මරනවා කියන එක, හොරකමක් කරනවා කියන එක, කාම මිත්‍යාචාරයේ වෙදෙනවා කියන එක. ඒක අනිවාර්යයෙන්ම ඒතර කයින් ඕනේ ප්‍රහාණය කරන්න. කය සංවර කිරීමෙන් තමයි ඒ තුන අයින් කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා වචී ద్వාරයෙන් දුරු කළ යුතු දේවල්. ඒ කියන්නේ යම් දේවල් තියෙනවා වාචාය පහතබ්බෝ නො කායේන. කයින් දුරු කරන්න බෑ, හැබැයි ඒක වචනෙන් දුරු කරන්න ඕනේ. බොරු කියන එක, කේලමක් කියන එක, හිස් වචන කතා කරන එක, පරුෂ වචන කතා කරන එක, ඒක කයින් නෙමෙයි අයින් කරන්න තියෙන්නේ, ඒක වචනෙන්. හැබැයි තවත් හුඟක් දේවල් තියෙනවා ඒවා ඒ එකක්වත් න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ. මේ එකක්වත් තවත් දේවල් හුඟක් තියෙනවා, ඒ එකක්වත් කයින් දුරු කරන්නත් බෑ, වචනෙන් දුරු කරන්නත් බෑ. කොහොමද දුරු කරන්න පුළුවන්? පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. එතකොට මොනවද එහෙනම් මේ ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න තියෙන්නේ? බුදුරජාන් වහන්සේ කියනවා ලෝභෝ භික්ඛවේ නේව කායේන පහතබ්බෝ නෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. මහණෙනි මේ ලෝභය කියලා ධර්මයක් තියෙනවා. ඒක කයින් ප්‍රහාණය කරන්නත් බෑ, වචනෙන් ප්‍රහාණය කරන්නත් බෑ. ප්‍රහාණය කරන්න පුළුවන් එකම ක්‍රමය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම බුදුරජාන් වහන්සේ කියනවා දෝසෝ, ද්වේෂය කියලා එකක් තියෙනවා. දෝසෝ භික්ඛවේ නේව කායේන පහතබ්බෝ නෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. මේ ද්වේෂයත් පටිගයත් නැත්තම් තරහවත් මේකත් මේ කයින් අයින් කරන්න බෑ, වචනයෙන් අයින් කරන්න බෑ. එහෙමත් නැත්තම් කායද්්වාරයෙන් වචීද්්වාරයෙන් අයින් කරන්න බෑ. අයින් කරන්න තියෙන එකම ක්‍රමයේ කුමක්ද? ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. ඊට පස්සේ කියනවා මෝහෝ. එතකොට මෝහය කියන එකක්, මෝහය කියන එකත් එතකොට අයින් කරන්න පුළුවන්. අර වගේම ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කිරීමෙන්. ඉතින් මේ විදිහට ඊර්ෂ්‍යාව, මච්චරිය, මසුරුකම මෙයාදී ඒ අපි දන්න ඔක්කොම කෙලෙස් ටික බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට අන්තර්ගත කරලා තියෙනවා. ඒ සියලුම කෙලෙස් එහෙමනම් ප්‍රඥාවෙන් දැක දැක තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා දැන් මේ කෙලෙස් දුරු කරන මාර්ගය අපිට තියෙන හදිස්සියට දියත් කරන්නත් බෑ. මොකද අපේ හිතේ කෙලෙස් කොයි කොයි මොහොතේ පහළ වෙනවාද කියලා ඒගොල්ලෝ අපිට දන්නලා නෙමෙයි පහළ වෙන්නේ. ඒ අවස්ථානුකූලව මේ යම් යම් හේතුන් සකස් වුනහම ඔන්න හිතේ කෙලෙස් පහළ වෙනවා. ඉතින් අපි සූදානම් වෙලා හිටියේ නැත්තම්, සතිමත් වෙලා හිටියේ නැත්තම් අපි මේ කෙලෙස් වල වහලෙක් බවට පත් වෙනවා. අපි වහලෙක් බවට පත් වුණාට පස්සේ අපි තව තව මේ කෙලෙස් පෝෂණය කරනවා, තව තව ආශ්‍රවයන් වඩනවා. හැබැයි අපි අර වගේ හොඳට හිතේ සතියක් දියුණු කළා, සමාධියක් දියුණු කළා, ප්‍රඥාවකුත් දියුණු කළා, අපි හොඳට මේ හිත ගැන අවධානයෙන් හිටියොත් අන්න එතකොට හිතේ යම් මොහතක ලෝභයක් පහළ වෙනවද අන්න ඒ ලෝභය ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන් පසුබිම අපිට උදා වෙනවා. අන්න ඒ පසුබිම, ඔන්න ඒ පසුබිම කියන එක තමයි අර සියලුම මේ සූත්‍රයේ කතා කරපු ආනෙන්ජ සප්පාය බට්ටන් වලින්
ඊළඟට ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදා තුලින් නේව සංඥා නාසඤ්ඤායතන ප්‍රතිපදා තුලින් මේ හැම එකකින්ම පෙන්ලා දෙන්නේ අන්න ඒක. ඒ මොකද්ද පසුබිම? අර ලෝභය හිතේ පහළ වෙනකොට ඒක පටලව ගන්නේ නැතුව ඒකට ගොදුරු වෙන්නේ නැතුව වහල් වෙන්නේ නැතිව මේ පහළ වෙන්නේ ලෝභයක්. මේ පහළ වෙන්නේ කාම ඡන්දයක්. මේ පහළ වෙන්නේ රාගයක් කියලා ඔහොම පැහැදිලිව දැක ගන්න පුළුවන් පසුබිම එහෙමනම් අපි ගාව තියෙනවා නම් එහෙමනම් අපිට පුළුවන් ඔන්න රාගය දැනගන්න, ද්වේෂය දැනගන්න, මෝහය දැනගන්න. ඉතින් මේ දැනගැනීම අතිශය වැදගත්. මේ දැනගන්නේ නැතිව මේක අයින් කරන්න බෑ. ඉතින් එහෙනම් අපේ හිතේ රාගය පහළ වුණාම ඔන්න අපි ඒක දැනගන්නව. ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. ඒකට අහු වෙන්න යන්නේ නැහැ. ඒක දුරු වෙන ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා. හිතේ ද්වේෂය පහළුණත් එහෙමයි, මෝහයක් පහළුණත් එහෙමයි, ඊර්ෂ්‍යාවක් පහළුණත් එහෙමයි, මසුරුකමක් පහළුණත් එහෙමයි. මේ කුමන අකුසල ධර්මයක් වුණත් හිතේ පහළ වෙන්න පහළ වෙන්න ඒවා දැන දැන ඒවට ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව, ඒවට අහු වෙන්න යන්නේ නැතුව, ඒවා පෝෂණය කරන්න යන්නේ නැතිව ඒවට ඉමීට යන්න ඉඩ හරිනවා. ඒවට අපි ෂණිකව බය වෙලා මුකුත් ප්‍රතික්‍රියා දක්වන්නත් බෑ. ඒගොල්ලන්ට යන්න හදිස්සි කරන්නත් බෑ. අපිට තියෙන්නේ හොඳට මධ්‍යස්තව හොඳ කැළඹිච්ච නැති සිතකින්, මධ්‍යස්ත සිතකින් අකම්පිතව මේ පහළ වෙච්ච ක්ලේශය එයාගේම විදිහට යනකම් ඉවසිල්ලෙන් ඉන්න තමයි තියෙන්නේ. දැන් එතකොට මෙතෙන්ට සතිමත් භාවය අතිශය වැදගත්. මොකද සතිමත් බව දියුණු කරන්න තමයි මේ පහළ වෙන පුංචි මට්ටමේ පවා මේ ක්ලේශය අපිට අහු වෙන්නේ. අපේ හිත අවදිමත් නැත්තම්, සතිය තීව්‍ර වෙලා නැත්තම් මේ පහළ වෙන කෙලෙස් සෑහෙන්න වර්ධනය වුණ මට්ටමකදී තමයි අපිට වැටහෙන්නේ. ඒක තමයි මුලදී තියෙන අවාසිය. නමුත් සතිපට්ඨානයක් හිතේ දියුණු කරන්න තමන්ගේ හිතේ සංවේදී බව වර්ධනය වෙනවා. ඒ වගේම තියුණු සතිමත් බවක් හිතේ ඇති වෙනවා. ඒ වගේම හිතේ යම් සමාධිමත් බවක් තියෙනවා, සමාහිත බවක් තියෙනවා. ඒකට ඕනේ නම් අපි අර මේ සූත්‍රයේ කතා කරපු මට්ටම් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අන්න පැහැදිලිව ඒ කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ తত্ত্বය තමයි ඔය නීවරණ පබ්බේ වශයෙන් බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරලා දෙන්නේ. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති සංච පජානාති. යම් අවස්ථාවක කලින් නොතිබුණු කාමච්ඡන්දයක් දැන් පහළ වෙනවද? අන්න ඒක එයා දැනගන්නවා. එයාට බොහොම පැහැදිලිව ඒක පේනවා. මොකද කලින් තිබුණ හරි පැහැදිලි සිතක්, ඒ පැහැදිලි බවය ඔන්න දැන් අහිමි වෙලා ඒක දැන් නිකන් වර්ණ ගැන් වෙනවා, දුර්වර්ණ වෙනවා. මොකකින්ද? කාමච්ඡන්දේ. එහෙම නැත්නම් කලින් තිබුණ ටිකක් පිරිසුදු සිතක්, ඒක දැන් ඔන්න දුර්වර්ණ වෙනවා. මොකකින්ද? ඔන්න දෝෂයකින්, ද්වේෂයකින්, තරහවකින්. අන්න ඒ වගේ මේ විවිධ කෙලෙස් මතුවෙන අවස්ථාවේදී ඒවයේ ආරම්භක මට්ටමේදීම දැන ගැනීම සඳහා, දැක ගැනීම සඳහා අවස්ථාවක් අන්න යෝගාවචරයට හම්බ වෙනවා. එහෙම හම්බ වුණොත් අන්න එයාට පුළුවන් ඒ ගැන සතිමත් වෙන්න, අවධානය යොමු කරන්න. ඉතින් එයාගේ සතිමත් බව හොඳට ප්‍රබල නම් ඒ අවධානය යොමු කිරීමෙන්ම, දැන ගැනීමෙන්ම, ඒකට හසු නොවීමෙන්ම, ඒකට අනුග්‍රහ නොකිරීමෙන්ම ඒගොල්ලෝ බොඳ වෙලා, දිය වෙලා, දුර්වල වෙලා යනවා යන්න. ඉතින් මේ විදිහට නැවත නැවත බොහොම ඉවසීමෙන් මේ කටයුත්ත කරන්න වෙනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එක්තරා උපමාවක් දෙනවා. පරස උපමාව කියලා කිහිම කියනවා. ඒ කියන්නේ වාසි ජටෝපම සූත්‍රයේ තමයි මේ උපමාව එන්නේ. දැන් යම්සි කෙනෙක් පොරවක් අරගෙන ගස් කැපීමේ කටයුත්ත යෙදෙනවා. එයාගේ රැකියාව තමයි මේ පොරවකින් ගස් කපන එක. කාලාන්තරයක් තිස්සේ මේ විදිහට ඉතින් ගස් කපමින් කාලය ගත කරනකොට මෙයාට තේරෙනවා, මේ ගස් කපන මනුස්සයාට තේරෙනවා, මෙයාගේ මේ ක්‍රියාව දාමය හරහා අර පොරවේ මිට අතේ ඇතිල්ලිලා ඇතිල්ලිලා යම් දවසක හොඳටම ගෙවිලා තවදුරටත් දැන් මේ පොරව පාවිච්චි කරන්න බැරි තරමටම මේ මිට ගෙවිලා දැන් ඉතින් එයා තේරුම් ගන්නවා මේකට අලුතෙන් මිටක් ගහන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් එයාට අර එක දවසක වැඩ කරද්දි, එක දවසක කස් කපද්දි ඒ පොරවේ මිටේ ගෙවීම එයාට මැනගන්න පුළුවන්ද?
යට මැනගන්න හැකියාවක් නැහැ. මොකද මේ අත ඇතිල්ලලා තමයි මේ පොරොවේ මිට ගෙවෙන්නේ. නමුත් කාලාන්තරයක් තිස්සේ ආ ඒ කටයුත්තේ නැවත නැවත නිරත වීම හරහා ඒ පොරොවේ මිට හැබැයි ගෙවිලා යනවා. එතකොට අන්න යාට දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා අපි මේ විපස්සනා භාවනාවක් වඩද්දී අපේ හිතේ අද දවසේ අපි විපස්සනාව වැඩිම හරහා කෙතෙක් දුරට ආශ්‍රවයන් ඡේ වුණාද කෙලස් දුර්වල වුණාද කියලා දැනගන්න අපිට හැකියාවක් නැහැ. නමුත් කාලාන්තරයක් තිස්සේ මේ කටයුත්තේ නිරත වීම හරහා යම් දවසක හොඳටම දැන් කෙලස් දුර වෙලා හොඳටම ආශ්‍රවයන් ඡේ වෙලා කියලා අන්න යම් පමණක සංසන්දනාත්මකව යෝගාවචරයට හොඳට දැනගන්න පුළුවන්ලු. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ තමයි මහණෙනි මේ ආශ්‍රවයන් ඡේ කිරීම මේ දවසෙන් දෙකෙන් වෙන වැඩක් නෙමෙයි. මේක කාලාන්තරයක් කිරෙන වැඩක්. කාලාන්තරයක් ගිහිල්ලා තමයි යාට ඒකේ වෙනසක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තවත් උපමාවක් දෙනවා මේ නැව් බඳින කඹ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ කාලේ වර්තමාන කාලයේ තරම් නවීන උපක්‍රම නොතිබුණ නිසා බොහෝම දැවැන්ත කඹ පාවිච්චි කළා තමයි මේ නැව් බැඳලා තියෙන්නේ. තොටුපළට ආවහම නැත්නම් වරායට ආවහම ඒ බොහොම සද්දන්ත කඹ පාවිච්චි කළා තමයි මේ නැව් බැඳලා තියලා තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කියන මේ කඹ පවා කාලාන්තරයක් යනකොට මේ ලුණු වතුරට අහුවෙලා සුළි කුණාටු වලට අහුවෙලා දිරාපත් වෙනවා. දිරාපත් වෙලා ඒවත් කඩලා යනවා. හැබැයි මේ දවසකදී මේක කොච්චර දන් දිරාපත් වුණාද කියලා කියන්න බෑ. හැබැයි යම් දවසක කඩලා යනවා. අන්න ඒ වගේ තමයි ඉතින් අපේ මේ හිතේ තියෙන කෙලෙසුත් අර විදිහට අපි ශක්තිපමණින් ප්‍රඥාවෙන් එතන එතන දැක ගන්නවා නම් පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා එහෙනම් අන්න ඒවා දුර්වල වෙන්න පටන් ගන්නවා. එහෙමනම් අන්න අපිට ඒවෙන් ඒවැ පැටලෙන්නේ නැතිව ඉන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අපි ටිකක් යෝගාවචරීන් වශයෙන් සෑහෙන ඉවසීමකින් කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි මේ මතුවෙන කෙලෙස්. කෙලෙස් වශයෙන් හඳුනගන්න තරම් අපි ගාව ලොකු නිහතමානීත්වයකුත් අවශ්‍ය වෙනවා. අපි මුලින්ම හිතාගත්තොත් මගේ හිතේ කෙලෙස් නැහැ. මම දැන් සාන්තුවනේ කියලා හිතාගත්තොත් එතකොට ඉතින් මේ වැඩේ කරන්න බෑ. ඒ වෙනුවට අපි බිමට බැහැලා බොහොම නිහතමානී වෙලා මේ හිතේ සැඟවිච්ච තව මතු නොවිච්ච කෙලස් තියෙන්න පුළුවන් කියලා අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් එතෙන්දී අපිව ටිකක් අවතක්සේරු කරගන්න පුළුවන් නම් අන්න එතකොට අපිට සෑහෙන අවස්ථාවක් ලැබෙනවා හිතේ මතුවෙන කෙලස් දැනගෙන දැකගෙන ප්‍රහාණය කරන්න. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉතින් විවිධ ක්‍රමානුකූලව මේ කෙලස් දුරු කරන ආකාරය ඉතින් දේශනා කරනවා. දැන් මේ සියලු තොරතුරු අහන් හිටිය ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම ප්‍රශංසාමුඛයෙන් බුදුරජාණන් වහන්සේට ඉතින් ස්තුතිපූර්වකව කතා කරනවා. මොකද දැන් භාගතුන් වහන්සේ විවිධාකාර ප්‍රතිපදා රසක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර වගේ ආනන්ද සප්පාය ප්‍රතිපදාව. එතන ප්‍රතිපදා තුනක් දේශනා කළා. ඒ වගේම දේසිතා ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදා. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවකුත් දේශනා කරා. ඒතරත් ප්‍රතිපදා තුනක් තියෙනවා. නේව සංඥා නාසඤ්ඤායතන සප්පාය ප්‍රතිපදා. නේව සංඥා නාසඤ්ඤායතන ප්‍රතිපදාවක් කියලා එකකුත් දේශනා කළා. දේසිතා නිස්සාය නිස්සාය ඕගස්ස නිත්තරණ. මේ එක එකක් ඇසුරු කරමින් මේ කෙලෙස් සැඩපහරින් එතර වීම ගැනත් දේශනා කළා. දේසිතෝ අරියෝ විමුක්ඛෝ. ඒ වගේමයි මේ අද කතා කරපු මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් ඒ කතා කරපු ඒ ආර්ය වූ විමුක්ඛය එහෙමත් නැත්නම් අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කියලා කියන ඒ උපාදාන නොකිරීමෙන් හිතේ ඇතිවන නිදහස ගැනත් දේශනා කළා. දැන් මින්වත් මේ අන්තිමට දේශනා කරපු උපාදාන නොකිරීමෙන් හිතේ ඇතිවන නිදහස ලෝවේ කිසිවක් උපාදාන නොකිරීමෙන් හිතේ ඇතිවන නිදහස තමයි මේ භාගතුන් වහන්සේගේ ධහමේ තියෙන පරමාර්ථය. ඒක තමයි උත්කෘෂ්ඨම අර්ථය. අපි මේ සියලු පොත් කියවන්නේ අපි මේ සුතමේ ඥානය දිනු කරගන්න ඇති තාක් අපි යම් වෙහෙසක් දරාගෙන තියනවා නම් අපිට අකුරු කියවන්න පුළුවන් වෙච්ච දවසේ ඉඳන් අපි මේ බණ පොතක් කියනවා කියලා කියවනවා කියලා අපි යමක් කරලා තියෙනවා නම් අන්න ඒකේ අර්ථය නැත්නම් ඒකේ එල්ලය ඒකේ ඉලක්කය
එල්ල වෙලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට. කුමකටද? අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. ඒ වගේම අපි හිතමු අපි බණ අහනවා. තව කවුරු හරි එක ගිහිල්ලා සාකච්ඡා කරනවා. තව කායින් හරි අහගන්නවා. ඒ සියල්ලේ එල්ලය වෙලා තියෙන්නේ, පරමාර්ථය වෙලා තියෙන්නේ, අන්තිම ඉලක්කය වෙලා තියෙන්නේ. කුමක්ද? අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. මේ සිත කිසිවක් උපාදාන නොකිරීමෙන් නිදහස් කරගන්න. ඉතින් මේ කාරණාව හොඳට බුදුරජාන් වහන්සේ මතක් කරනවා අංගුත්තර නිකායේ තිකනිපාතෝ. ඒත දත්තා භික්ඛවේ කථා, ඒත දත්තා මන්තන, ඒත දත්තා උපනිසා, ඒත දත්තං සෝතාව දහනං යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. ඒ කියන්නේ මොකද්ද? ඒත දත්තා භික්ඛවේ කථා. මහණෙනි, යම් කතාවක් අපි කළානම්, යම් පොතක් අපි බැලුවා නම්, යම් කුමක් හෝ ක්‍රමයක් හරහා අපි දැනුමක් ඇතුළට ගත්තා නම්, කතාවක් හරහා, ඒ කාලෙ තින් පොත්පත් නොතිබුණ හින්දා මෙතන කතා කියන වචනේ ගත්තාම දෙන්නෙක් අතර ඇති වෙන කතාවක්. නමුත් වර්තමාන කාලයේ හැටියට ඉතින් මේකට පොත්පත් වලින් වෙන්න පුළුවන්, අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්. මේ කුමක හරි ක්‍රමයකින් යම් කිසි දැනුමක් අපි උකහා ගත්තා නම් ඒකේ අර්ථය. ඊළඟට එතදත්තා මන්තන, මේ යම් කිසි පිරිසක් එකතු වෙලා යම් කිසි මන්ත්‍රණයක් සාකච්ඡාවක් කරා නම් අන්න ඒකේ අර්ථය. එතදත්තා උපනිසා, ඒ වගේම අපි යම් යම් ක්‍රියාකාරකම් වල යෙදিলা, යම් යම් කුසල් කර්ම වල යෙදিলা, මේ පින් රැස් කිරීමක් කරලා මේ කුමක් හෝ දෙයක් අපි ඇසුරු කරා නම් අන්න ඒකේ අර්ථය. එතදත්තං සෝතාව දහනං, අපි යමකට කන් යොමු කරාද? බණක් අහන දෙයකට වෙන්න පුළුවන්, වැඩිහිටියෙකුගේ, ගුරුවරයෙකුගේ, භාගතුන් වහන්සේගේ, රහතන් වහන්සේ කෙනෙක්ගේ, යම්කිසි ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ, යම්කිසි කල්යාණ සත්පුරුෂයෙකුගේ, කල්යාණ මිත්‍රයෙකුගේ ඒ වචනයකට අපි යම් කන් යොමු කිරීමක් කළාද? අන්න ඒකේ අර්ථය. මේ සියල්ලෙහි අර්ථය කුමක් පිණිසද? යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. ඒ වෙන කිසිවක් සඳහා නොවේ, මේ සියල්ලම කළා තියෙන්නේ අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. මේ කිසිවක් උපාදාන නොකර හිත නිදහස් කර ගන්න. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න තියෙනවා, අපි මේ කොයි දේ කළත් අන්තිමට කරන්න වෙන්නේ හිත නිදහස් කර ගැනීම. කිසිවක් උපාදාන නොකර හිත නිදහස් කර ගැනීම. අපි ධර්මයේ ඕන තරම් ඉගෙනගෙන තියෙන්න පුළුවන්. නමුත් අපි ඒක අල්ලගෙන නම් ඉන්නේ, අපි ඒකේ බැසගෙන නම් ඉන්නේ, ඒක උපාදාන කරගෙන නම් ඉන්නේ, අපි මේ අර්ථය තේරුම් අරගෙන නැහැ. අපි විවිධාකාර රැකියාවන් කරලා විවිධාකාර දේවල් උපයලා, නම්බුනාම උපයලා, තනතුරු තාන්නමාන උපයලා අපි ඒකේ බැසගෙන නම් ඉන්නේ, අපි ඒකෙන් මාන්නයක් හදාගෙන නම් ඉන්නේ, අර කියන අර්ථය ඉෂ්ට වෙලා නැහැ. එමත් නැත්නම් අපි වෙනත් මොකක් හෝ දෙයකට අගයක් ආඩම්බරකමක් දීලා මේ ආධ්‍යාත්මික ජීවිතේම හෝ යම් සමාධියක් අල්ලගෙන මම සමාධිලාභියෙක් වෙලා අනුන්ව පහත් කළා, තමන් උසස් කරගෙන අපි කටයුතු කරනවා නම් එතෙන්දිත් අපේ හිත අර කින අර්ථයට ළඟා වෙලා නැහැ. එහෙනම් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ අන්තිම ඉලක්කය වෙන්නේ, නැත්තම් උතුම් ඉලක්කයේ බවට පත් වෙන්නේ මෙන්න මේ අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. කිසිවක් උපාදාන නොකිරීමෙන් හිත නිදහස් කර ගැනීම. දැන් පින්වත්නි, අපි මෙතෙන්දි හිතුවොත් මම අද භාවනා කළා, ඊළඟ භවයේදී නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙදී මේ දේ කරගන්නවා කියලා, ඉතින් ඒක වැරදි අදහසක්. එහෙම නැත්නම් අපි හිතුවොත් අද භාවනා කළා, තව අවුරුදු ගානකට පස්සේ මේ හිත නිදහස් කර ගන්නවා කියලා හිතුවොත් ඒකත් වැරදි අදහසක්. නමුත් යම්සි කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් මේ මොහොතේදී මගේ හිත මොකද්ද අල්ලගෙන තියෙන්නේ? අන්න එතනින් මේ හිත නිදහස් කර ගන්නවා. මේ මොහොතේදීම, මේ දැන්. අන්න ඒක තමයි නිවැරදි අදහස. අන්න එතන තමයි සාන්දෘෂ්ටික ධර්මයක් තියෙන්නේ. අකාලික ධර්මයක් තියෙන්නේ. මේ භාගතුන් වහන්සේ පෙන්වන ධර්මය සාන්දෘෂ්ටිකයි අකාලිකයි. කල් නොයවාම විපාක දෙනවා. ඒක මේ භව ගණන් ගිහිල්ලා විපාක දෙන්න දීමක් නෙමෙයි. මේ මොහොතේ දැනගත්තොත් මේ හිත රාග බරිත වෙලා කියලා, මේ මොහොතේ හිත නිදහස් කරගත යුතුයි රාගෙන්. මේ මොහොතේ අපි දැනගත්තනම් මේ හිත ද්වේෂ බරිත වෙලා කියලා, මේ මොහොතේ හිත නිදහස් කරගත යුතුයි ද්වේෂයෙන්. මේ මොහොතේ අපි තේරුම් ගත්තනම් මේ හිත වර්ණ ගැන්විලා පැටලිලා මෝහ බරිත වෙලා කියලා, එහෙනම් මේ මොහොතේ අපි නිදහස් කරගත යුතුයි. මේ ආදී වශයෙන් අපිට පුළුවන් නම් අපේ හිත දිහා දක ගන්න මේ මොහොතේදී. එයාට පැහැදිලිව පේනවා නම් මේ මොහොතේදී හිත මොකද්ද එකක් උපාදාන කරලා තියෙනවා කියලා.
මොකද්දෝ බරක් දැන් මේ හිතේ තියෙනවා. මොකද්දෝ අසහනකාරී බවක් තියෙනවා. එහෙමනම් අන්න ඒ අසහනකාරී බවෙන් අන්න ඒ බරෙන් ඒ උපාදානයෙන් එහෙනම් මේ මොහොතේදී හිත නිදහස් කරගත යුතුයි. ඒ නිසා පින්වත්නි අපි මේ ගමන් කරන මාර්ගය එතන එතන නිවි නිවි යන මාර්ගයක්. මේ දැන් දැන් නිවි නිවි යන මාර්ගයක්. මේ දැන් දැන් කෙලෙස් නිව නිවා යන මාර්ගයක්. මේ කතා කරන්නේ පූර්ණ නිවීමක් නෙමෙයි. මේ මොහොතේ යම් පමණකින් අපේ ශක්ති පමණින් අපි එතන නිවා ගත්තා. අපි එතන සංසිඳීමක් ඇති කරගත්තා. හිතේ තිවිච්ච දැවීමෙන් හිත නිදහස් කරගත්තා. ඉතින් මෙන්න මේ එතන එතන නිව නිවා එතන එතන හිත නිදහස් කරගනිමින් උපාදාන දුරු කරගනිමින් යන මාර්ගය තමයි අපිට එනම් අනුගමනය කරන්න තියෙන්නේ. ඉතින් ඒක වෙනත් වචන වලින් කියනවා නම් ආරෂ්ඨායක මාර්ගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට අපේ සීලයෙන් අනුග්‍රහයක් කරන්න වෙනවා. ඒකට අර අපි මේ ආනිසප්පාය සූත්‍රේ පුරාවට කතා කරපු ඒ සමාධියෙන් අනුග්‍රහයක් කරන්න වෙනවා. ඒ වගේමයි මේ මතුවෙන කෙලෙස් දැනගෙන දැකගෙන ප්‍රහාණය කරන්න ප්‍රඥාවෙන් අනුග්‍රහයක් කරන්නත් වෙනවා. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ඉතින් මේ විදිහට අනුග්‍රහයක් කළොත් ඒබඳු ප්‍රතිපදාවක් අපි අනුගමනය කළොත් ඒබඳු මාර්ගයක අපි ගමන් කළොත් එනම් කෙදිනක හෝ මේ සිත සම්පූර්ණයෙන්ම කිසිවක් උපාදාන නොකර නිදහස් වෙන්න පුළුවන්. ඒ කිසිවක් උපාදාන නොකර නිදහස් වීම తాවකාලිකව වෙන්නත් පුළුවන්. නමුත් ඒ తాවකාලික බව සෑහීම తాවකාලික බවෙන් සෑහීමකට බත් වෙන්න එපා කියන එක තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. දැන් අපේ විනාඩියකට මේ හිත කෙලසුන්ගෙන නිදහස් කියලා ඊළඟ විනාඩියේදී ආයෙත් ඔන්න හිත රාගබරිත වෙනවා නම් ඉතින් ඒ කියන්නේ හිතේ රාගය ඉතිරි වෙලා. අපි විනාඩි 5කට හිත නිදහස්ව තිබිලා ඊළඟ මොහොතේදී ආයෙත් හිත ද්වේෂයට යනවා නම් ඒ කියන්නේ තාම හිතේ ද්වේෂය තිබිලා. ඉතින් ඒ නිසා අපි නුවණින් තේරුම් ගන්න ඕනේ తాවකාලිකව නිදහස ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි తాවකාලික නිදහස භුක්ති විඳිමින් එතන හෙතන හිත නිදහස් කර ගනිමින් තව තව ඒක පතුරවමින් ඒ හැකියාව තව තව ප්‍රගුණ කරමින් යන මාර්ගයක් තමයි එහෙනම් අපි ගාව තියෙන්නේ. අපිට කරගෙන යන්න තියෙන්නේ. ඒකේ යම් දවසක අර අපේ උපමාවලින් පෙන්නවා වගේ අපේ හිතේ යම් දවසක රාගක්ඛයක් දෝසක්ඛයක් මෝහක්ඛයක් සිද්ධ වුණා නම් වෙනත් වචන වලින් කියනවා නම් සම්පූර්ණයෙන් රාගය දුරු වුණා නම් සම්පූර්ණයෙන් ද්වේෂය දුරු වුණා නම් සම්පූර්ණයෙන් මෝහය දුරු වුණා නම් එහෙමනම් අන්න අපි පූර්ණ නිවීමක් රහත් වීමක් සාක්ෂාත් කරා කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මේ පින්වතුන් හිතන්න එපා මම මෙහෙම කිව්වහම මම මේ රහත් වෙලයි කියන්නේ කියලා. මමත් රහත් වෙලා නැහැ. මමත් මේ මාර්ගයේ වඩන්න උත්සාහත් වෙමින් තමයි මේ පින්වතුන්ටත් මගේ ශක්ති පමණින් කියලා දෙන්නේ. ඒ නිසා අපි හැමෝම මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා අපි තනි තනිව වඩන මාර්ගයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් එතන එතන දන දන කෙලස් දුරු කර කර යන මාර්ගයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ ඉතින් මේ සියලු කාරණා දේශනා කළා ආනන්ද සාමින් වහන්සේට උපදේශක් දෙනවා. ආනන්ද සාමින් වහන්සේට කියනවා ආනන්ද මම ආනන්ද සප්පාය ප්‍රතිපදාවත් දේශනා කළා. ඊළඟට ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවත් දේශනා කළා. නේව සංඥා නා සංඥායතන සප්පාය ප්‍රතිපදාවත් දේශනා කළා. ඊළඟට ආරි වූ විමුක්තිය ගැනත් අරියෝ විමුක්ඛය ගැනත් ඔන්න මම දේශනා කළා. ඒ වගේම අර නිස්සාය නිස්සාය ඕගස්ස නිතරණා කියන ඒ කාරණයක් දේශනා කළා. ඊට පස්සේ අද කතා කරපු අරියෝ විමුක්ඛෝ කියන ඒ ආරිව විමුක්තිය අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කියන ඒ කිසිවක් උපාදාන නොකිරීමෙන් හිතේ ලබන විමුක්තිය ඒක ගැනත් උන මම දේශනා කළා. යාකෝ භික්කවේ සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පකං උපාදාය කතං වෝතං මයා. ආනන්ද යම් කිසි ශාස්ත්‍රුන් වහන්සේ නම මේ තමන්ගේ ශ්‍රාවකයන්ට යම් කල්යාණ ධර්මයකින් සත්පුරුෂ බවකින් උදව්වක් මඟ පෙන්වීමක් කළ යුතුද අන්න ඒක මං ඔබලා කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්ට කළා තියෙනවා. ඒතානි ආනන්ද රුක්කමූලානි ඔන්න ආනන්ද රුක්මුල් තියෙනවා ඔන්න ආනන්ද ගස්මුල් තියෙනවා. ඒතානි සුඤ්ඤාගාරාණි ඔන්න ආනන්ද මේ හිස් තැන් තියෙනවා. ජහායත ආනන්ද ආනන්ද ගිහින් දැහැන් වඩන්න ආනන්ද කෙලස්තාවන වීරයෙන් කටයුතු කරන්න
මා පමාදත්ත ආනන්ද පමාද වෙන්න එපා. මා පච්චා විපටිසාරිනෝ අහුවත්ත මේක පස්සේ කරන්නම් කියලා පැත්තකට දාලා පස්සේ කනගාටු වෙන්න විපිරිසර වෙන්න පසුතැවෙන්න එපා. අයං වූ අම්හාකං අනුශාසනී මෙන්න මගේ අනුශාසනය ඔබලාට කියලා භාගතුන් වහන්සේ බොහෝම ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් වශයෙන් අනුකම්පා සහගතව කල්යාණ මිත්‍රත්වයෙන් අපිට මාර්ගය පෙන්ලා දීලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. ඉතින් එබන්දු ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් සරණ යන්න ලැබීමත් එක අතකින් බැලුවහම අපේ මිනිස්සෙන් වශයෙන් ලැබපු ලොකු භාග්යක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ භාගතුන් වහන්සේ ගැන එන හරි ලස්සන ගාථාවක් එනවා අටකතාවේ. ඉතින් මම අදහස් කළා ඒකෙන් මේ සූත්‍රයත් මේ ධර්මදේශනාවත් අවසන් කරන්න. භාග්‍යවා භග්ගවා යුත්තෝ භගේහිච විභත්තවා භත්තවා වන්ත ගමනෝ භවේසු භගවා තතෝ කියලා ගාථාවක් එනවා අංගුත්තර නිකාය අටකතාවේ. භාග්‍යවා භග්ගවා යුත්තෝ භගේහිච විභත්තවා, ඒ අතිශය වූ භාග්‍යයක් ඇත්තේ වූද, කෙලෙසුන් භග්න කළා වූද, ආශ්චර්යාදී වූ ඒ භග ධර්මයන්ගෙන් යුක්ත වූවා වූද, විවිධාකාර වූ ධර්මයන් හොඳට විග්‍රහ කරලා විභාග කරලා දේශනා කළා වූද, ඒ වගේම විවිධාකාර ආශ්චර්ය වූ උතුරු මිනිස් ධර්මයන් භජනය කළා වූද, ඒ වගේම මේ භව ගමන සම්පූර්ණයෙන්ම වමාරාදමුවා වූද, නැත්තම් දුරු කළා වූද, ඒ හින්දා මෙන්න මේ ශාස්ත්‍රූන් වහන්සේට මෙන්න මේ බුදුරජාණන් වහන්සේට භගවා කියන නම ආරෝපණය කළා තියෙනවා. මෙන්න මේ භගවා කියන නම අපි යොදනවා, ව්‍යවහාර කරනවා. ඒ නිසා පින්වත්නි අපි මේ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ ධර්මයකට ඇහුම්කන් දීලා ආර්ය මහා සංඝරත්නය සරණ ගිහිල්ලා අපි මේ ලැබපු මනුසාත්ම භාවයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා අපි උත්සාහන්ත වෙමු. අපි මේ භාගතුන් වහන්සේ ඉස්සර කරගෙන අපි උන්වහන්සේ දන්නේ අපි දන්නේ නැහැ කියන නිහතමානීත්වය අපි තුල ඇති කරගෙන මේ ගමන යන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් මේ මුළු දේශනා මාලාවෙම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මම සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.